ආණ්ඩුවට එරෙහිව දිනපතාම පුරපුරා මතුවෙන දැවැන්ත නිරෝධය මඩ පවත්වන්න ආණ්ඩුව කොරෝනා පෙන්න පෙන්න නිරෝධායන නීති යොදා ගන්නවා. එක පැත්තකින් කියනවා ගුරුවරු උද්ඝෝෂණ කරාම ගුරු පොකුරක් ඇති වෙයි කියලා. එහෙම කියන ගමන් අනිත් පැත්තෙන් රජයේ සේවකයන් සියලු දෙනාම සේවයට යලි කැඳවන්නත් පළාත් සංචාර නීති සියල්ල ඉවත් කරන්නත් ආණ්ඩුව තීරණය කරනවා. අපි අහනවා එතකොට බස්වල කෝච්චිවල තෙරපි තෙරපි දහස් ගණන් උදේට හවසට යන එනකොට හැදෙන්නේ මොන පොකුරද කියලා. මේ වෙන විට කොරෝනා හතරවෙනි රැල්ල පැතිරී යන රටවල් අලුතෙන් සීමා පනවමින් සිටිනවා. අපේ සෞඛ්‍ය අංශවලින් පවා මේ පවතින දැඩි අවධානම ගැන විටින් විට රට දැනුවත් කරනවා. ඒ නිසා මෙවැනි තත්ත්වයක් හමුවේ රටෙත් ජනතාවගෙත් ආරක්ෂාව සැපයීම සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබාගෙන ක්‍රියාත්මක කිරීම රජයේ සතු වගකීම බව අපි මතක් කර දෙන්න කැමතියි. අපිට දැන් දිගින් දිගටම දකින්න ලැබෙනවා රට පුරාම මතුවෙන ගොවි විරෝධතා. හැම පැත්තෙම ගොවි ජනතාව අසරණ භාවයට පත් වෙනවා. අස්වැන්නට මිලක් නැති. වගාවට අවශ්‍ය පෝර ටික ගන්න බැරුව. පෝර නැති නිසා තමන්ගේ අස්වැන්න අසීමිතව අඩුවීම. මේ ආදී ප්‍රශ්න ගණනාවකට අපේ රටේ ගොවි ජනතාව වර්තමාන රජය නිසා අදපත් වෙලා තියෙනවා. මේ විදි අපි දකිනවා රජයේ ඇමතිවරුන්ට ජන හමුවරට සාකච්ඡාවලට ගියාමත් දැවැන්ත විරෝධයක් ජනතාවගේ පැත්තෙන් මතුවෙන්න පටන් ගෙන තිබෙනවා. ඊයේ පෙරේද අපි දැක්කා කුෂිකර්ණ ඇමතිවරයාට එල්ල වුණු දැවැන්ත විරෝධය. ඒක මැඩපවත්ත ගන්න ඔහුට මොනතරම් උත්සාහයක් ගන්න සිද්ධ වුණාද කියලා. වසර දෙකක් යන්නත් කලින් ලංකා ඉතිහාසයේ මේ තරම් ඉක්මනින් ජනතා අප්‍රසාදයට ලක් වුණ අසාර්ථක අසමත් ආණ්ඩුවක් මීට කලින් බිහි වුණේ නැති බවත් අද ජනතාව හොඳින් පැහැදිලි කරගෙන තිබෙනවා. අපි කියනවා රජයටත් ජනාධිපතිතුමාටත් ඔන්න දැන් තමයි හොඳම වෙලාව ගම සමග පිළිසඳරක් තියන්න ගොවි ජනතාව අතරට යන්න. අර අපේ පැරණි ජනකතාවල තියෙනවා රටේ ප්‍රශ්න විසඳන්න මහදැන මුත්තා ගෙන්නපු හැටි. පහුගිය දවස්වලත් මහා ලොකු කතන්දර කියලා තෙල් මිල අඩු කරන හැටි පෙන්නලා ජනතාවට සහන පිට සහන දෙන්න පුළුවන් විදිය ගැන මහදැන මුත්තලාගෙන් ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා වගේ කතන්දර කිව්වා. දැන් එහෙම කියලා ගෙන්නපු මහදැන මුත්තලාගෙනුත් කිසිම වැඩක් වෙන්නේ නැති බව අද වෙනකොට ජනතාවට හොඳට පේනවා. දැන් බලනකොට මහදැන මුත්තා ගෝලියරොත්තත් එක්ක ඇවිත් කලේ රටේ තියෙන ප්‍රශ්න ටික ඩබල් කරපු එකයි කියලා අපිට කියන්න සිද්ධ වෙනවා. ඒ පැරණි ජනකතාවල එක කතාවක තියෙනවා මහදැන මුත්තා ප්‍රශ්නයක් විසඳන්න ආවේ ඇතාපිටින් කියලා. හැබැයි ඇතාපිටින් බැහැලා ගෙට ඇතුල් වෙන්න ඔහු නිහිතමානී වුණේ නැති තැන ඔහුට ගෙට ඇතුල් වෙන්න සිද්ධ වුණේ මුළු ගේම කඩාගෙන. අපේ රටේ ප්‍රශ්න විසඳන්න කියලා ගෙනාපු සමහර මහදැන මුත්තලා ඇමරිකන් පුරවැසි භාවය අතහරින්න නිහතමානී වෙන්නේ නැති බවත් ඔප්පු කරලා තියෙනවා. අන්තිමට ඒ පැරණි කතාවල්වල අලුත් පිටපත දැන් මේ රජයේ මැති ඇමතිවරු විසින් ජනතාවට පෙන්වන්න පටන් ගෙන තිබෙනවා කියන එක තමයි අපිට කියන්න තිබෙන්නේ. Breaking.lk